එතකොට අපි ඊයේ පච්චාජාත ප්‍රත්‍ය සාකච්ඡා කරලා ඉවර කරානේ. එතකොට මේ කොටසත් ඉවරයි දැන්. පච්චාජාතයත් ඉවරයි. එතකොට දැන් මේ ප්‍රත්‍ය ඝණයන්ගෙන් තියනවා ඝන කීයක් තියනවා කියලා කිව්වද? ප්‍රධානයෝ ඝන කීයක් තියනවා කිව්වද? ඝන 9ක් තියනවා කියලා කිව්වනේ. ප්‍රත්‍ය 8ක් තියනවා කිව්වා, ඝන 9ක් තියනවා කියලා කිව්වා. එතකොට අපිට ඊළඟට තියෙන්නේ මිශ්‍රක වර්ග කියන කොටස. නමුත් මිශ්‍රක වර්ග වලට යන්න කලින් අපිට තව පොඩි දෙයක් සාකච්ඡා කරන්න තියෙනවා. ඒ තමයි විප්‍රයුක්ත ප්‍රත්‍ය සම්බන්ධයෙන්. අපි සාකච්ඡා කරන්න තියෙන්නේ විප්‍රයුක්ත ප්‍රත්‍ය ගැන. විප්‍රයුක්ත ප්‍රත්‍ය ගැන තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට මේ විප්‍රයුක්ත ප්‍රත්‍ය ගත්තාම විප්‍රයුක්ත ප්‍රත්‍යයට අදාළව ඒකේ කොටස් තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්. පාලිය ගත්තයින් පස්සේ කොටස් තුනක් තියෙනවා. ඒ කොටස් තුනෙන් තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ කොටස් තුන ගත්තොත් සහජාත විප්‍රයුක්තය ඊළඟට පුරේජාත ප්‍රයුක්තය ඊළඟට පච්චාජාත විප්‍රයුක්තය කියලා. ඒක මේ විදිහට විප්‍රයුක්ත වර්ගයේ කොටස් තුනක් තියෙනවා. තර මේ කොටස් දැන් මේ අපි කියපු කොටස් තුන කොහෙ කොහෙද තියෙන්නේ, අපිව සාකච්ඡා කරේ කොහෙද කියලාත් අපි පොඩ්ඩක් දැනගෙන යන එක වැදගත්. හේතුව ඒ විප්‍රයුක්ත ප්‍රත්‍ය කියලා මෙතන අපි විශේෂයෙන් වෙනම ඝණයක් අරගෙන වෙනම සාකච්ඡා කරන්නේ නැහැ. හරි, විප්‍රයුක්ත ඝණය කියන්නේ අර ප්‍රධාන ප්‍රත්‍ය 8 ඇතුළත් උනේ නැහැ. ඒ නිසා ඒක එහෙම ඝණයක් කියලා ගත්තේ නැහැ. නමුත් මේ වෙන වෙන තැන්වල වෙන වෙන ඝණයන්වල යම් යම් තැන්වල මේ විප්‍රයුක්ත ප්‍රත්‍ය සංග්‍රහ වුණා. ඒ ටික තමයි දැන් අපිට විශේෂයෙන්ම බලාගෙන යන්න ඕන කොයි කොයි තැන්වලද විප්‍රයුක්ත ප්‍රත්‍යය යෙදුනේ කියලා. අතර අපිට මුලින්ම හම්බු වෙච්ච විප්‍රයුක්තය මොකක්ද අපේ මේ අධ්‍යනයේදී අපි මුලින්ම කතා කරේ කොහෙද? සහජාත ඝණයනේ. හරි, සහජාත ඝණයනේ අපි ඉස්සෙල්ලම සාකච්ඡා කරේ. ඒතර සහජාත ඝණයේදී හම්බුණා කොහෙද? සහජාත මධ්‍යම අණු ඝණයේදී හම්බුණක් මොකක්ද මේ? මෙතනදී හම්බුණා සහජාත විප්‍රයුක්තය. ඊළඟට පුරේජාත විප්‍රයුක්තය අපිට හම්බුණා කොහෙදිද? ඔව්, වස්තු පුරේජාත ගණයේදී ප්‍රධාන වශයෙන් හම්බුණා. ඊට අමතරව මේ පුරේජාත විප්‍රයුක්තය තව තැනක සංග්‍රහ වුණා. කොහෙද? එන්න මෙතන හම්බුණානේ වත්තාරම්මන පුරේජාත විප්‍රයුක්තයේදී හම්බුණා. හරි, දැන් වස්තු පුරේජාත ගණයේදී හම්බුණා මේ වත්තු පුරේජාත විප්‍රයුක්තනේ මෙතන මුලින්ම. ඊට පස්සේ වත්තාරම්මන පුරේජාත විප්‍රයුක්තයේදී ආපහු සැරයක් මේ පුරේජාත ප්‍රත්‍ය හම්බ වුණා අපිට. ඒක පැහැදිලි නේද? ඊතර තැන් දෙකක ඒක අපි දැක්කා. එතකොට ඒක අපිට එහෙම බෙදා ගන්න පුළුවන් ඈ. ඒ කියන්නේ අපි ගත්තොත් පුරේජාත විප්‍රයුක්තේ කොටස් දෙකකට බෙදෙනවා. වස්තු පුරේජාත විප්‍රයුක්තේ වස්තාරම්මන වත්සාරම්මන පුරේජාත විප්‍රයුක්තේ කියලා. ඔය කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට විප්‍රයුක්තේ හම්බුණා කොහෙදිද? පච්චාජාත විප්‍රයුක්තේ. අපි ඊයේ කතා කරපු කොටස. ඒක තියෙන්නේ කොතනද මේ? පච්චාජාත ගණේ. ඒක හම්බුනේ පච්චාජාත ගණයේදී තමයි ඒ විප්‍රයුක්තය හම්බුනේ නැවත. හරි, ඔය විදිහට ඕක ඒ විප්‍රයුක්ත ප්‍රත්‍ය අපිට තැන් කීයක හම්බුණාද? තැන් හතරක හම්බුණා. එතකොට ඒක මතක තියාගන්න ඕනේ. හරි, අපිට මෙහෙම තැන් හතරක යෙදුණා මේ විදිහට තිබුණායි කියලා මතක තියාගන්න ඕනේ.
මොකද අපිට ඉදිරියේදී එක එක සභාගවලට ගිහිල්ලා ඊට පස්සේ ඝටනාවලට ගිහිල්ලා මේ ස්වරූපාර්ථ ඇහිඳිද්දි මේ නම් වලින් ඇහිඳිනවා. සහජාත විප්‍රයුක්තය කියලා කෙලින්ම කියනවා. ඉතින් මුළු ඔක්කොම හැමතිස්සෙම කියන්නේ නැහැ. ඒකට අදාළ වෙන ස්වරූපාර්ථ සම්පූර්ණයෙන්ම දිගටම විස්තර කරන්නේ නැහැ. සහජාත විප්‍රයුක්තය කියලා කියන්නේ අපි දැනගන්න ඕනේ මේ කියන්නේ සහජාත ගණයේ සහජාත මධ්‍යම අනුගණයේ තියෙන මේ ස්වරූපාර්ථ ටික ගැන තමයි විස්තර කරන්න කියලා. ඒතර වස්තු පුරේ ජාත කිව්වෙන් පස්සේ ඒ කොටසයි කියලා අපි දැනගන්නට ඕනේ. ඊළඟට වත්තරමන පුරේ ජාත විප්‍රයුක්තය කිව්වම ඒ කොටසයි කියලා දැනගන්නට ඕනේ. ඊළඟට සමහර තැනකදී පුරේ ජාත විප්‍රයුක්තය කියලා මුළු එකම ගන්නවා. ඒතර අපි දැනගන්න ඕන මොකද්ද මේ? වස්තු පුරේ ජාත විප්‍රයුක්තයත් අදාළ වෙනවා. වස්තරමන පුරේ ජාත විප්‍රයුක්තයත් අදාළ වෙනවායි කියලා. ඊළඟට පච්චා ජාත විප්‍රයුක්තය කිලත් ඒ සමහර තැන්වල ස්වරූපාර්ථ ගණින්දි ඉඳලා පෙන්නලා තිනවා. ඉතින් ඒ නිසා ඔක ගැන ওই විදිහ ආબોධයක් තියාගන්න එක අවශ්‍ය වෙනවා, වටිනවා. ඊළඟට අපි යන්නේ පාලියට. මේ ප්‍රයුක්ත පාලියට. ඒක තියෙන්නේ කීවෙනි පිටුවේද? එකසිය 37 වෙනි පිටුවේ තියෙන නේ අශ්ව. හරි, 137 වෙනි පිටුවේ තියෙන්නේ ඒ ප්‍රත්‍යය. ତୁର මේ අපි මේ කොටස් හැම එකක්ම අපි සාකච්ඡා කරලා තියෙන මේ ප්‍රත්‍යයට අදාළ වෙන. හරි. මෙතන මම කිව්වේ අර කලින් මතක් කරා වගේ මෙතනදී දේශනා අපි එන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සහජාත පච්චාජාත ඊළඟට පුරේජාත ඔය විදිහට තමයි දේශනා කරලා තියෙන්නේ. හරි. එතකොට ඒ විදිහට මෙහෙම දේශනා වෙනවා. ඉතින් ඒ නිසා ඒක අපි විශේෂයෙන් මේ දැන් අපි පරිවර්තනය කරන්නේ නැහැ වාක්‍යයෙන් වාක්‍යයෙන්. මොකද මේ කොටස් තුන ඒ තැන්වලදී අපි පරිවර්තනය කරගත්තානේ. ඒ සහජාත ගණයේදී අපි වෙනම කතා කරා. ඊට පස්සේ පච්චා පුරේජාත ගණයේදී වස්තු පුරේජාතවලදී වෙනම කතා කරා. ඊළඟට පච්චාජාතවලදී අපි වෙනම කතා කරා. ඒ නිසා අපි මේක වාක්‍යයෙන් වාක්‍ය පරිවර්තනය කරන්නේ නැහැ. නමුත් අපි මේ ටික සියල්ලම එකතු කරලා අපි සජ්ජායනා කරගනිමු. එතකොට අපිට හොඳ අවබෝධයක් ලැබෙයි කොහොමද මේ පාළිය එන්නේ කියලානේ. එතකොට ඒ එතනදී මතක තියාගන්න ඕන තමයි දේ තමයි මේ සහජාතම් පච්චාජාතම් කියලා මුලින් මාතෘකා තියෙනවා. ඒ විස්තරජනයට අදාළව මාතෘකාවක් තියෙනවා නේ. මාතෘකාවක් තියලා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ හැම තිස්සෙම මෙතන. හොඳයි, අපි එහෙනම් සජ්ජායනා කරගමු නේ. සසලෝ ධම්මෝ අභ්‍යඛදස්ස ධම්මස්ස උපේත පච්චේන පච්චෝ සහජාතම් පච්චාජාතම් සහජාතා කුසලා කන්දා චිත්ත සමුත්තානානං රූපං විපයුත්ත පච්චේන පච්චයෝ පච්චාජාතා කුසලා කන්දා පුරේජාතස්සින්නස්ස කායස්ස විපයුත්ත පච්චේන පච්චයෝ අකුසලෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස විපයුත්ත පච්චේන පච්චයෝ සහජාතං පච්චාජාතං සහජාතා කුසලා කන්දා චිත්ත සමුත්තානානං රූපං විපයුත්ත පච්චේන පච්චයෝ සහජාතා කුසලා කන්දා පුරේජාතස්ස ධම්මස්ස කායස්ස විපයුත්ත පච්චේන පච්චයෝ අභ්‍යාගතෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස විප්‍රයුක්ත පච්චේන පච්චයෝ සහජාතං පුරේජාතං පච්චාජාතං සහජාතා විපාකාභ්‍යාකතා කිරියාභ්‍යාකතා කන්දා චිත්ත සමුත්තානානං රූපාණං විප්‍රයුක්ත පච්චේන පච්චයෝ පටිසන්ධිකනී විපාකාභ්‍යාකතා කන්දා වඩත්තාජ රූපාණං විප්‍රයුක්ත පච්චේන පච්චයෝ කන්දා වත්තු ස විපයුත්ත පච්චේන පච්චයෝ වත්තු කන්දාන විපයුත්ත පච්චේන පච්චයෝ පුරේජාතං චක්කායතනං චක්ඛු විඤ්ඤානස්ස විපයුත්ත පච්චේන පච්චයෝ සෝතායතනං සෝත විඤ්ඤානස්ස විපයුත්ත පච්චේන පච්චයෝ ගානායතනං ගාන විඤ්ඤානස්ස විපයුත්ත පච්චේන පච්චයෝ ජීවායතනං ජීවා විඥානස්ස විපයුත්ත පච්චේන පච්චයෝ
ආයතනං කාය විඤ්ඤාණස්ස විප්‍රේත පච්චේන පච්චයෝ වත්තු පාකාභ්‍යාකතානං ගිරියාභ්‍යාකතානං ගන්ධානං විප්‍රයුත්ත පච්චේන පච්චයෝ පච්චාජාතා විපාකාභ්‍යාකතා ගිරියාභ්‍යාකතා ගන්ධා පුරිඤ්ඤාදසීමස්ස කායස්ස විප්‍රයුත්ත පච්චේන පච්චයෝ අභ්‍යාකතෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස විප්‍රයුක්ත පච්චේන පච්චයෝ පුරේජාතං වත්තු කුසලානං කන්දානං විප්‍රයුක්ත පච්චේන පච්චයෝ අභ්‍යාකතෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස විප්‍රයුක්ත පච්චේන පච්චයෝ පුරේජාතං වත්තු අකුසලානං කන්දානං විප්‍රයුක්ත පච්චේන පච්චයෝ. එතකොට විප්‍රයුක්ත ප්‍රත්‍යයට අදාළව විසර්ජනා පහක් තියෙනවා සන්නස. ඒ විසර්ජනා පහ තමයි මෙතන දක්වන්නේ විප්‍රයුක්තේ පංච කියලා. ඒතර විප්‍රයුක්තේ විප්‍රයුක්ත ප්‍රත්‍යෙහි පංච විසර්ජනානි honti. විසර්ජනා පහක් වෙත්. ඒක එහෙම තේරුම් ගත්තාම ප්‍රමාණවත් සන්නස. විදිහට තමයි එන්නේ. විප්‍රයුක්තේ විසර්ජනා පහක් වෙනවා කියලා ඔක්කොම. ඒතර මොනවාද විප්‍රයුක්තේ වර්ග? ප්‍රධාන වර්ග එන්නේ සහජාත විප්‍රයුක්තය, පුරේ ජාත විප්‍රයුක්තය, පච්චා ජාත. ඒ තුනටම අදාළව මේ විසර්ජනා පහක් වෙනවා. හොඳයි, අපිට ඒ ටික තමයි එතනදී සාකච්ඡා කරන්න තිබුණේ. විශේෂයෙන්ම එතනින් අරෙන් අපිට වෙන කාරණයක් අපිට සාකච්ඡා කරන්න දෙයක් නැහැ මේ විප්‍රයුක්ත ප්‍රත්‍ය සම්බන්ධයෙන්.